අලුතේ සිසු පියස YouTube නාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. උසස් පෙළ විෂය නිර්දේශයට අදාළව කොළඹ කවියේ අවදීන් පිළිබඳව ගෙන එන දෙවන වීඩියෝවයි මේ. අපි එකන ගත්තා කොළඹ යුගයේ කවිය අවදීන් පහකට බෙදා දක්වලා තියෙනවා කියලා. මතකයි නේද? මොනවද? කොළඹ කවියේ ප්‍රථම තරංගය, කොළඹ කවියේ ද්විතීක තරංගය, හෙළ හවුලේ කවිය, නිසඳස් කවියේ ප්‍රථම තරංගය, නිසඳස් කවියේ ද්විතීක තරංගය කියලා අපි ඉගෙන ගත්තා. මම මගේ කලින් වීඩියෝවේදී ඔයාලට කියලා දුන්නා කොළඹ යුගයේ ප්‍රථම තරංගයේ කවිවල තියෙන සුවිශේෂී ලක්ෂණ මොනවද කියලා. ඉතින් අද මම කතා කරන්න යන්නේ කොළඹ යුගයේ දෙවැනි තරංගයට අයත් නිර්මාණවල තියෙන ලක්ෂණ පිළිබඳව. ඉතින් ඔයා මේ පළවෙනි වීඩියෝ එක බැලුවේ නැත්නම් මේ වීඩියෝ එකත් බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අපි බලමු කොළඹ යුගයේ ද්විතීක තරංගයට අයත් කවි නිර්මාණවල තියෙන සුවිශේෂී ලක්ෂණ මොනවද. කොළඹ යුගයේ ද්විතීක තරංගය නියෝජනය කරන කාව්‍ය නිර්මාණකරුවන් පිබියලිස් පෙරේරා, සාගල පලන් සූරිය, මීමන ප්‍රේමතිලක, ශ්‍රී චන්ද්‍රරත්න මානව සිංහ, එච් එම් කුඩලිගම, කපිල සෙනවිරත්න, විමල් රත්න කුමාරගම, උපනන්ද බටුගෙදර. මෙන්න මේ කියන නිර්මාණකරුවන් අයත් එන්නේ කොළඹ යුගයේ ද්විතීක තරංගයට. මෙම නිර්මාණකරුවන් ඇරුණු විට තවත් නිර්මාණකරුවන් ඉනොම මේ උදාහරණ කීපයක් ඉදිරිපත් කළේ. මෙන්න මේ කියන නිර්මාණකරුවන් අතරින් පිබියල්විස් පෙරේරා කිවිඳුන්ගේ පැසුණු පැන කියන පද්‍ය නිර්මාණය, සාගර පලන්සූරිය කිවිඳුන්ගේ ඉගිලෙන සිහින කියන පද්‍ය නිර්මාණය, මීමන ප්‍රේමතිලකයන්ගේ අඩසඳ, ශ්‍රී චන්ද්‍රරත්න මානව සිංහයන්ගේ ලදරු හැඟුම්, එච් එම් කුඩලිගමයන්ගේ තවමත් ඔබ මගේ කියන පද්‍ය නිර්මාණය, විමල් රත්න කුමාරගමයන්ගේ වන්‍ය සැන්දෑවක් කියන පද්‍ය නිර්මාණ, උසස් පෙළ විෂය හදාරන ඔයාලට විචාරය කරන්නට, රසස්වාදය කරන්නට විෂය නිර්දේශයට ඇතුළත් කරලා තියෙනවා. ද්විතීය තරංගය වැදගත් කාලේ වකවානවා. ඒකට හේතුව තමයි මේ යුගයේ ඉඳලා කවි සමාජය ඇතුළේ වඩා ජනප්‍රිය වෙන්නට පටන් ගැනීම. මේකට හේතු කිහිපයක් බලපෑවා. එකක් තමයි කවි සංගරා බිහිවීම. දේතුන්න, මී වදය, සුවඳ කියන කවි සංගරාවන් සමාජයේ ඉන්න සාමාන්‍ය මිනිසුන් අතර පත්වීමත් සමගම මොවුන් කවිය කෙරෙහි වඩාත් නැඹුරුතාවයක් දක්වන්නට පටන් ගත්ත, කවි කියවන්නට පටන් ගත්ත. මේ නිසා කවිය සමාජය ඇතුළේ වඩා ජනප්‍රිය වෙන්නට පටන් ගත්ත මෙන්න මේ කියන යුගයේ. ඒ වගේම තමයි මේ යුගයේ ආරම්භ වුණ කවි පාසල්. කවි පාසල් තුලින් කවිය ගැන වඩාත් ඉගෙන ගන්න කැමති අයට අවස්ථාව හිමි වුණා මේ පාසලට ඇතුළත් වෙලා කවිය ගැන වැඩිදුරටත් ඉගෙන ගන්න. මේ නිසා මේ යුගයේදී අලුත් කවි නිර්මාණ කරුවන් බිහි වුණා, කවි නිර්මාණයන් බිහි වුණා. කවිකාර මඩු ක්‍රියාත්මක වීම. කවිකාර මඩුවක් කියලා කියන්නේ හරියට අද කාලේ තියෙන සංගීත ප්‍රසංගයක් වගේ එකක්. මේවා බලන්නට සාමාන්‍ය ජනතාව එන්නට පටන් ගත්තා. මෙන්න මේ කියන කවිකාර මඩුත් හේතුවක් වුණා මේ යුගයේදී බිහිවුණු කවි වඩා ජනප්‍රියත්වයට පත් වෙන. ඒ වගේම තමයි සෑම ප්‍රදේශයකම කවි සමාජ ආරම්භ වීම. අගනුවර තරුණ කවි සමාජය, දැන්පත් ක්‍රියාත්මක වෙන කවි සමාජය. මෙන්න මේ කියන කවි සමාජය ආරම්භ වුණේ කොළඹ යුගයේ ද්විතීය තරංගයේදී. මෙන්න මේ කියන කාරණාවන් හේතු කරගෙන කොළඹ යුගයේ ද්විතීය තරංගය වැදගත් වෙනවා. මොකටද? මේ යුගයේ ඉඳලා තමයි කවිය සාමාන්‍ය ජනතාව අතරට යන්න පටන් ගත්තේ. කවිය ඒ නිසා වඩා ජනප්‍රියතාවයට පත් වෙන පටන් ගත්තා මෙන්න මේ කියන කොළඹ යුගයේ ඉඳලා. කොළඹ යුගයේ ද්විතීය තරංගයේ වස්තු විශේෂ සලකලා බලනකොට මේ ප්‍රේමය කියන සංකල්පය කැපිලා පේනවා. බොහෝ කවීන් කවි රචනා කිරීමේදී ප්‍රේමය කියන එක වස්තු විශේෂ කරගෙන කවි නිර්මාණය කළා තියෙනවා. මේ ප්‍රේමය කියන කවි හඳුන්වන රොමැන්ටික් කවි විදිහට. ඒ නිසා මේ ද්විතීක තරංගයේ කවීන්, කොළඹ යුගයේ ද්විතීක තරංගයේ කවීන් රොමැන්ටික් කවීන් විදිහටත් හඳුන්වනවා. මෙහෙම හඳුන්වන්නට හේතුවක් තමයි මේ යුගයේ කවීන්ගේ පසුබිම අධ්‍යයනය කර බැලීමේදී මොවුන් බටහිර කවි කතා අධ්‍යයනය කරපු පිරිසක් කියලා පේන්න තියෙන. මේ නිසා ඔවුන් බටහිර ආරේ පොත්පත් කියවලා ඒ ලබාගත දැනුමින් තමන්ගේ කවි නිර්මාණයන් නිර්මාණය කරන්නට පෙළඹිලා තියෙන. මේ නිසා ඒ කවිවල අන්තර්ගත වුණු ලක්ෂණ මේ යුගයේ කවිවල හඳුන ගැනීමට පුළුවන්. 18 වන සියවසේ බටහිර රටවල්වල, ඒ කියන්නේ ප්‍රංශය, ජර්මනිය, එංගලන්තය වැනි රටවල්වල රොමැන්ටික් වාදීන්ගේ සෞන්දර්යාත්මක ලක්ෂණ මෙයාලා මේ තමන්ගේ කවිවල අන්තර්ගත කරලා තියෙනවා. බලන්නකො මේ මීමන ප්‍රේමතිලකගේ අඩසඳ කියන කාව්‍ය නිර්මාණය දිහා.
පිඩුකල අමා තරුණියකගේ අදර යුගෙන් අඩු වැඩි නොකර ගත හැකි බව කින මගින් පඬු පැහැ මවා රන් මුසු කර වැඩි වගින් උඩු තොලයේගේ පිළිරුවකට රැකින නැගින් හරි රමණීය කාව්‍ය නිර්මාණයක් හරි ලස්සනට ප්‍රේමණීය හැඟීම් ඉදිරිපත් කරලා තියෙනවා විප්‍රලම්භ ශුංගාරයේ මුසු වෙච්ච සෞන්දර්යාත්මක වර්ණනාවක් තමයි මේ අඩසඳ කියන කාව්‍ය නිර්මාණය ඇතුලේ අන්තර්ගත වෙලා තියෙන උසස් පෙළ ඔයාලගේ විෂය නිර්දේශයට අයත් වෙන කාව්‍ය නිර්මාණයක් මේක ඇතුලේ කියවෙන්නේ විප්‍රලම්භ ශුංගාරයේ ශුංගාරය කොටස් දෙකක් තියෙනවානේ ආලම්බන ශුංගාරය විප්‍රලම්භ ශුංගාරය කවිය ගොඩාක් වෙලාවට මේ කවි ලියද්දී භාවිතා කරේ ආලම්බන ශුංගාරය නෙමෙයි ඔවුන් භාවිතා කරේ විප්‍රලම්භ ශුංගාරය රස වෑහෙන විදිහට කියවන පුද්ගලයාට දැනෙන විදිහට කවි ලියන්නට පුළුවන් මේ විප්‍රලම්භ ශුංගාරය මුසු කරගත්ත කවි සිතුවිලි තුලින් ඒ නිසා මේ යුගයේ කවින්ගේ කවි නිර්මාණය තුල මෙන්න මේ කීව රොමැන්ටික් කවින්ගේ කාව්‍යාත්මක ලක්ෂණ පේන්නට තියෙනවා හොඳම උදාහරණයක් විදිහට මේ මීමන ප්‍රේමතිලක කවි නිර්මාණ වැලීමේදී අපිට පේන්න තියෙනවා තිගි රැඟු මෙදි ගතින් මිදි දිය වැල්ඔසරි අමුණා ගති පබළු වැටපෙන පිඩු විසිරි එයවත් නොපලඳා අහකටවත් නොහැරි තී මාසත පවන්නේ සිහිනක මිහිරි මීමන ප්‍රේමතිලකගේ මියුණු ඇල කියන පදේ නිර්මාණය ගත්තාම මේක දිය ඇල කියන ස්වභාව සෞන්දර්ය දෙන අපූර්වතම නිර්මාණයක් පිළිබඳව කරන අපූර්ව විග්‍රහයක් මේකේදී කවියා වස්තු විශේෂ කරගෙන තියෙන දිය ඇල ඒක ආරෝපණය කරනවා කාන්තාවකගේ රූප ශ්‍රීයට කවියට මේ දිය ඇල දකිද්දි මතක් වෙන්නේ කවුද කාන්තාව ඒ නිසා මේ කවිය පුරාවටම ශුංගාරාත්මක භාවයක් ගැබ් වෙලා තියෙනවා මෙන්න මේ විදිහට කොළඹ යුගයේ ද්විතීයික තරංගයේ කවීන් සිය වස්තු විශේෂ නිර්මාණය කිරීමේදී ප්‍රේමය කියන සංකල්පය මුල් කරගෙන කවි රචනා කරන්නට වැඩි රුචිකත්වයක් දක්වලා තියෙනවා කියන එක අවබෝධ වෙන්නේ ස්වභාව සෞන්දර්ය වර්ණනාවන් වස්තු විශේෂ කරගනි මින් මේ යුගයේ කවීන් කවි රචනා කරලා තියෙනවා උදාහරණයක් විදිහට පිබි අල්විස් පෙරේරා කිවිඳුන්ගේ අන්ධ කවියා කියන පද නිර්මාණය බලන්නකෝ වැව් පණ්ඩේසිය සුභා සුඳුරි විත පිළිගන්වන විට ඇඹුල තබා පෙරමෙන් හසේ පායන රන්හිරු වකුරන් නිදමින් කිරණ පබා වදුලේ පරඬැල් අතුල කැදැල්ලේ තනියම පසුවෙන කුරුළු බබා මව නැති අතරේ කිචි පිචි ගෑවේ ඉගිලෙනු පිණිසයි ළඟදී නොබා මම මේ කවි පන්තිය විස්තර කළ තින මේ අන්ධ පුද්ගලයෙක්ට දැනෙන සිතුවිලි මේ සිතුවිලි හරහා ඔහු මේ පරිසරයේ තියෙන විවිධ ස්වභාවික සංස්කෘතියෙන් ඔහුට දැනෙන විදිහට හරි අපූර්වට වර්ණනා කරලා තියෙනවා. ඒ අනුව පේනවා මේ යුගයේ කවීන් කවි රචනා කිරීමේදී මේ ස්වභාවික සෞන්දර්යයේ තියෙන විවිධ සංස්කෘතියෙන් අලලා ස්වභාවික සෞන්දර්ය වර්ණනා කිරීම නිර්මාණය කරලා තියෙනවා කියලා. ඒ වගේම ගැමි දිව්‍ය වස්තු විශේෂ කරගනිමින් මේ යුගයේ කවීන් කවි රචනා කරලා තියෙනවා. උදාහරණයක් විදිහට විමල් රත්න කුමාරගම ශූරින්ගේ හේරත්හාමි ආරච්චලරාල් අයනායක කියන මේ පද නිර්මාණයන් තුළ විදහා දක්වන්නේ ගැමි ජීවිතය. ගැමියාගේ ජීවිතය තුළ පවතින ඇදහිලි විශ්වාසයන්ගේ ජීවිතය තියෙන සොඳුරු පැතිකඩ වගේම ඔවුන්ගේ ජීවිතයේ තියෙන කටුකත්වය හරි අපූර්වට මේ ගැමි දිවිය විවරණය කරන කවි නිර්මාණයන් තුළදී ඉදිරිපත් කරලා තියෙනවා. උදාහරණයක් විදිහට හේරත්හාමි කියන පද නිර්මාණය ගත්තාම මේ නිර්මාණය තුළ විස්තර වෙන්නේ හේරත්හාමි කියන රජයේ ඉස්පිරිතාලේ මිනී කපන මනුස්සයාගේ ජීවිතය. හරි අපූර්වට අනුවේදනීය විදිහට හිතට දැනෙන විදිහට කවියා මේකේ වචන පද ගලපලා ඉදිරිපත් කරලා තියෙනවා. අලියා වැටුණු වැව සිටි හේරත් හාමි මා වැන්නික උබද මම වැදගත් වීමි මිනි කපනමුත් ඒ හේරත් හාමි ඔහු මට වඩා විසිතිස් ගුණයෙන් දැමි මේ විදිහට ගැමි දීවියේ තියෙන අපූරු පැතිකඩවල් අඳුරු පැතිකඩවල් මේ යුගයේ කවීන් කවි නිර්මාණය කිරීමේදී සිය වස්තු විශේෂ වශයෙන් යොදාගෙන ඒ වගේම මේ යුගයේ කවින් කවි රචනා කිරීමේදී සමාජ අසාධාරණීය වස්තු විශේෂ කරගන්නමින් කවි රචනා කරලා තේනවා ඒ වගේම කවි කතා කතාන්දර මුල් කරගෙන කවි රචනා කරලා තේනවා උදාහරණයක් විදිහට සුදෝසුදු සාගල පලන්සූරිය මහතාගේ සුදෝසුදු කියන පද නිර්මාණය කවි කතා ආශ්‍රිත නිර්මාණයක් ඒ වගේම ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහගේ ගුරු කිතුලට යන අතරමඟ කියන පද නිර්මාණය කවි කතා ස්වරූපයෙන් ඉදිරිපත් කළ තියෙන කවි නිර්මාණයක්. අකුරට යන වයි කියලා ටිකිරි අයියා බැදිවැලමයි. ඉන්නකො මම ගුරු කිතුලට ගිහින් කියන්නම්. ගිහින් කියලා මේ බැද්දෙදි අල්ලලා දෙනවා. මෙන්න මේ විදිහට කතන්දර මුල් කරගෙන ගොඩනැගුණු කතා
වස්තු විෂය කරගනිමින් මේ යුගයේ කවීන් කවි රචනා කරලා තියෙනවා. මේ යුගයේ කවීන්ගේ කවි භාෂාව කොයි වගේද කියලා අපි දැන් බලමු. ව්‍යංග්‍ය අර්ථවත් බස්වහරක් තම කවීන් කවි රචනා කිරීමේදී ව්‍යංග්‍ය අර්ථවත් බස්වහරක් කවිය තුල අන්තර්ගත කරන්නට උනායි වගේම තමයි සරල වාර්තාරූපී බස්වහර. මේ සරල සහ වාර්තාරූපී බස්වහර තමයි වැඩි වශයෙන් මේ යුගයේ කවිය තුල දකින්නට ලැබුණේ. ඇතැම් කවි නිර්මාණ තුළදී මේ ව්‍යංග්‍යාර්ථවත් බස්වහර තිබුණත් බොහෝ විට දකින්න ලැබෙන මේ දෙවන භාෂාමය ලක්ෂණය. ඒ වගේම තමයි ඇතැම් නිර්මාණ සෞන්දර්යාත්මක බස්වහරක් අන්තර්ගත කරලා තිබුණා. ඒකට හේතුව තමයි මේ යුගයේ කවින් කවි රචනා කිරීමේදී අලුත් සිතුවිලි අලුත් අදහස් නිර්මාණ තුළට එකතු කර තිබීම. ඒ තැන්වලදී ඇතමුන් සාම්ප්‍රදායික උපමා රූපකයන්ගෙන් වෙන් වෙලා නව්‍ය උපමා භාවිතා කරා. ඔවුන් මේ භාවිතා කරන ලද ඇතැම් නව්‍ය උපමාවන් අනුචිත උපමාවන් විදිහට විවේචන එල්ල වෙලා තිබුණා. ඒ වගේම තමයි මොවුන්ගේ භාෂාව ඇතුලේ මේ ජනකවි ව්‍යවහාරය හඳුනා ගැනීමට පුළුවන්. විශේෂයෙන්ම ජන ජීවිතය තේමා කරගත් කවි නිර්මාණ තුළ මේ ජනකවි ව්‍යවහාර අන්තර්ගත කරලා තිබුණා. මෙන්න මේ කියන භාෂාමය ලක්ෂණ මේ යුගයේ කවිය තුළදී අපිට හඳුනා ගැනීම. මේ යුගයේ කවීන්ගේ පද්‍ය ආකෘතිය කොයි වගේද කියලා අපි බලමු. සිව්පද ආකෘතිය වැඩි වශයෙන් කවියන් තුළ හඳුනා ගැනීමට පුළුවන් වෙන්නේ මේ සිව්පද ආකෘතිය. කවියක පාද හතරක් තියෙනවා නම් අපි ඒකට කියනවා සිව්පද කාව්‍යයක් කියලා. මෙන්න මේ ආකෘතිය තමයි වැඩි වශයෙන්ම හඳුනා ගැනීමට පුළුවන්. ඒ වගේම තමයි දෙපද ආකෘතියෙන් යුක්ත කවිත් මේ යුගයේ ලියවුණා. ශ්‍රී චන්ද්‍රප්‍රතමාන සිංහයන්ගේ ලදරු හැඟුම් ගුරුකෙතරට යන අතරමඟ කියන පද නිර්මාණය ලියවුණේ මේ දෙපද ආකෘති කවියකට තියෙන පාද දෙකයි. ඒ වගේම ගී ආකෘතියෙන් ලියවුණු කවි මේ යුගයේ හඳුනා ගැනීම පුළුවන්. මෙන්න මේ කියන ආකෘතීන් තුන යටතේ මේ යුගයේදී කවින් කවි රචනා කළා. අපි කතා කරන්නේ තුන්වෙනි අවධිය පිළිබඳව. හෙළ හවුලේ කවි. හෙළ හවුල නියෝජනය කරන කවි නිර්මාණකරුවන් කිහිප දෙනෙකු අපි හඳුනා ගනිමු. කුමාරතුංග මොනිදාස ශෝරීන්, රැපියල් තේනුකෝන් ශෝරීන්, ආර්යසේන අහුබුදු ශෝරීන්, යූපති සානායක ශෝරීන්. මෙන්න මේ විදිහට මේ යුගයේ නියෝජනය කරන නිර්මාණකරුවන් රැසක් ඉන්නවා. උදාහරණ කිහිපයක් මම මේ ඉදිරිපත් කළේ. මෙන්න මේ කියන නිර්මාණකරුවන් අතරින් කුමාරතුංග මොනිදාස ශෝරීන්ගේ නැලවිල කියන පද නිර්මාණය, රැපියල් තේනුකෝන් ශෝරීන්ගේ කුකුළු හැරිල කියන පද නිර්මාණය, ආර්යසේන අහුබුදු ශෝරීන්ගේ මගුල් ගීතය කියන පද නිර්මාණය උසස් පෙළ විෂය හදාරන ඔයාලට විචාරය කරන්නට රසස්වාදය කරන්නට නිර්දේශ වෙලා තියෙනවා. හෙළහවුලේ කවීන්ගේ කාව්‍ය වස්තු විෂය කොයි වගේද කියලා අපි බලමු. මේ යුගයේ කවීන් කවි රචනා කිරීමේදී දේශාභිමානී ජාතිකානුරාගය වස්තු විෂය කරගනිමින් කවි රචනා කරන්නට වුණා. කුමාරතුංග මුනිදාස නාමය මෙහිදී අමතක කරන්නට බෑ. එතුමා දෙස බස රස කියන සංකල්පය පදනම් කරගනිමින් මෙව තුරුණු වංශයේ සලකා කටයුතු කරන්නට වුණා. ඒ විදිහට සලකලා තමයි එතුමන් කවි නිර්මාණය කරේ. ඒ වගේම තමයි ළමා සිතුවිලි. ළමා සිතුම් පැතුම් හරි අපූර්වට විදහා දක්වන කවි නිර්මාණයන් මේ යුගය තුළ නිර්මාණය වුණා. කුමාරතුංග මොනිදාසයන්ගේ නැලවිල්ල කියන පද නිර්මාණය, දරුසුරතල් කියන පද නිර්මාණය තුළින් විදහා දක්වන්නේ ළමා සිතුවිලි. ඒ වගේම අරිසෙන් අහුබුදු සූරීන්ගේ මගුල් ගීය කියන නිර්මාණය හරි අපූර්ව ළමා නිර්මාණයක්. ඒ වගේම තමයි ඓතිහාසික ප්‍රවෘත්තින් ඉතිහාස ප්‍රවෘත්තින් පදනම් කරගනිමින් වස්තු විෂය කරගනිමින් මේ යුගයේ කවීන් කවි රචනා කරා. රැපියල් තෙන්නකෝන් චූරීන්ගේ හැවිල්ල කියන පද්‍ය නිර්මාණය උසස් පෙළ විෂය නිර්දේශයට අන්තර්ගත වෙලා තියෙන පද්‍ය නිර්මාණය. මේ තුල අන්තර්ගත වෙලා තියෙන මේ ඓතිහාසික කතා ප්‍රවෘත්තියක්. ඒ වගේම තමයි තම්මැන්න සොහන කියන පද්‍ය නිර්මාණය ඓතිහාසික ප්‍රවෘත්තියක් පදනම් කරගත්ත නිර්මාණයක්. ඒ වගේම තමයි මොවුන් සිය වස්තු විෂය නිර්මාණය කර ගැනීමේදී සමකාලීන අත්දැකීම් පදනම් කරගනිමින් කවි රචනා කරන්නට වුණා. මෙන්න මේ විදිහ වස්තු විෂයන් තමයි හෙළ හවුලේ කවීන් සි කවි නිර්මාණය කිරීමේදී යොදාගත්තේ. හෙළ හවුලේ කවීන්ගේ කාව්‍ය භාෂාව. හෙළ හවුලේ කවීන්ගේ භාෂා ශෛලිය සුවිශේෂී වෙනවා. ඒකට හේතුව තමයි අනිකුත් කාව්‍ය සම්ප්‍රදායන් තුළ භාවිතා කරන්නට මුන් භාෂාව වෙනස් කරමින් මොවුන් තමන්ටම ආවේනික භාෂා ශෛලියක් භාවිතා කරලා තියෙනවා. මේ භාෂාව අමිශ්‍ර සිංහල භාෂාව කියලා හඳුන්වනවා. ඒ වගේම තමයි මොවුන්ගේ භාෂාව තුළ ඇකාරය භාවිතා කිරීම. මෙයාලගේ නිර්මාණ සෑම එකක්ම පහේ අධ්‍යයනය කර බැලීමේදී ඇකාරය
කියවෙන අවස්ථාවන් හඳුනා ගැනීමට පුළුවන්. මේ හෙළ හවුලේ කවිය විශේෂ වෙන්නේ මෙන්න මේ කියන එකාරයත් සමග. උදාහරණයක් බලන්නකෝ. රැපියල් තෙන්නකෝන් ෂූරින්ගේ වවුල්ලු හමුව කියන පද නිර්මාණයේදී මෙන්න මේ විදිහටයි භාෂාව යොදාගන්නේ. පුතු නලවනු පිනිසෑ කට බොරු මෑ කිය කියා හොට ඇන විඳිනසේ උකුණං අතර පියා. එකාරේ කියවෙනවා නේද? මෙන්න මේ භාෂා සුවිශේෂිතාවය හෙළ හවුලේ කවිය තුළදී අපිට හඳුනා ගැනීමට පුළුවන්. හෙළ හවුලේ කවීන් භාවිතා කරන ලද කවි සංකල්පනා කොයි වගේද? මොවුන් පැරණි කවීන් භාවිතා කළ සංකල්ප රූප තමන්ගේ නිර්මාණ සඳහා භාවිතා කරලා තියෙනවා. විශේෂයෙන්ම හරිසෙන් අහුබුදු ශූරීන් වගේම කුමාරතුංග මුනිදාස ශූරීන්ගේ දේව කතා හා සම්බන්ධ කවි නිර්මාණ සලකා බැලීමේදී මේවා පැරණි කවි සමයෙන් උපුටා ගන්නා ලද සංකල්ප රූප ඇසුරින් නිර්මාණය කරගත කවි නිර්මාණ. නමුත් මොවුන් මේවා කවියට නැගීමේදී නව අර්ථකථන ඒ නිර්මාණවලට ලබා දීලා තියෙනවා. නව රසයක් ඒ තුළින් ඇති කරලා තියෙනවා. ඒ වගේම තමයි සෞන්දර්යාත්මක සංකල්ප රූප. විශේෂයෙන්ම ළමා කවි නිර්මාණය කිරීමේදී අපූර්ව සෞන්දර්යත්වයක් නව්‍යතාවයක් මෙන්න මේ කවිවලට ගැප් කරලා තියෙනවා. මෙන්න මේ විදිහේ සංකල්ප රූප තමයි හෙළ හවුලේ කවීන් සිය කවි නිර්මාණය කිරීමේදී යොදාගෙන තියෙන්නේ. හෙළ හවුලේ කවීන්ගේ පද්‍ය ආකෘතිය සලකා බැලීමේදී ඔවුන්ගේ පද්‍ය ආකෘතිය තුළ සිව්පද, ගී කාව්‍ය, සිලෝ කියන මේ ආකෘතීන් තුනම හඳුනා ගැනීමට පුළුවන්. නමුත් විශේෂයෙන් කියන්න ඕනේ හෙළ හවුලේ කවීන් කවි රචනා කිරීමේදී සැලකිල්ලක් දැක්වේ කවි ආකෘතිය පිළිබඳව නෙමෙයි, ඔවුන් සැලකිල්ලක් දැක්වේ කවි භාෂාව සම්බන්ධයෙන්. කිව් ආකාරයේ සුවිශේෂී ලක්ෂණ රසක් හෙළ හවුලේ කවිය තුළ වගේම කොළඹ කවියේ ද්විතීක තරංගය තුළ හඳුනා ගැනීමට පුළුවන්. මේ වගේ වීඩියෝස් දිගටම නරඹන්න සිසු පියස YouTube channel එක subscribe කරලා ඒ ළඟම තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා.